න්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට බාහිර දේවල් මොහොතකට අමතක් කරල අතීත දේවල් අනාගත දේවල් සිහිවෙන දේල් බාහිරයේ සිහිකරන ගතිය පාලනය කරගෙන ධමනය කරගෙන තමන්ගේ කනහිත මේ දේශනාව දෙසට යොමු කරගන්ට ඕන. දේශනාව දෙසට කනහිත යොමාගෙන සමාධිගත වනාවගේ බණටිකහන්ට ඕන බණපදයක් තහකයන්න නොදී පදයක් පදයක් පාසාම ධර්ම දේශනාවත්යකින්න් ඕන. හොඳයට මනසිකාර කරන් ඕන චින්තනය කරන්ට ඕන නුවනින් විමසන්ටඕන ඒ විමසමෙන් ඒ දකයා දේශනාවෙන ධර්මය වටහාගන්න අවබෝධ කරගන්න මහන්සිගන්ට ඕන තිං අන්නේ විදියට ධර්මශ්‍රවනය කරන්න මනාකොට මනසිකාර කරන්න මනාකොට නුවනින් අර්ථ විමසන්න ීවිතේ ඒ දහම ගලපල ජීවිතය තුළින් ඒ දහම අත්දකින්න සජීවී කරගන්න අත් දැකගන්න උත්සාහ දරන්ට ඕන එක ධරමවවාදයක් වසයෙන් දේශනාවට කලින් කරුණාවෙන් ඒ දහම්මවාදය කරන්න. ඒ වගේ අපි දේශනා කරගෙනාවේ සප්ත විසුද්ධිය සප්ත විසුද්ධිය කියන මේ පියව රහතකින් නිර්වාණ ධරමය ශක්ෂාත් කරන ප්‍රතිපදාව තමයි මේ රථ විනිශ සූත්‍රයේ සප්ට විශුද්ධිය නමෙන් අපි දේශනා කරගෙන එන්නේ. එතකොට ඒ සීල විශුද්ධිය අපි දේශනා කළ මෙකාය වචන දෙක සංවර කරගෙන දිට්ටිගත සීලයේ දිට්ටින් ජානුපගම්ම සීලවා කියන තත්ත්වය පෙන්වාබෙමින් මෙ සීල විශුද්ධිය ගැන අපි දේශනාව සිද්ධ කලා. එවගේ චිත්ත විසුද්ධිය, භාවනාකර්මස්ථානයක් තුළින් දැන ඉගෙනගෙන. භාවනාකර්මස්ථානය තුළට සිත භාවිත බහුලියකුත කරමින් නීවර්ණ ධර්ම යටපත් කරින් චිතේ පාරි සුද්ධත්වේ චිත්ත සමතය ගොඩ නගා ගන්න හැටි චිත්ත විසුද්ධියදී අපි දේශනා කරලා තියෙනු. එවගේම දිිට්ටි විසුද්ධිය, ඩිට්ටි විසුද්ධියයේද මේ නාමරූප ධර්මතා දෙක හඳුනගෙන සෑම තැනකදීම නාමරූප ධර්මතා දෙකේ අත්දැකීම තමයි අපි. දිටි විශුද්ධයේදී අත්දකින්නේ. දැහැට රූපයක් පේනකොට නාමරූප ධර්මතා දෙකත් තම එදිලතීන්නේ කණට සදධ්‍යයක් හැනකො ගඳසූන්දත් දැනකොටරසයද දයනකොට පහසත් දැනකොට සිත රර්මුණක් එනකොට නාමරූප ධර්මතාටිකත්තම ෙදිලතී. අපි හිවාඩි වෙලා එන්නකොට නාමරූප ධර්මතා දෙකත් තම එතනක්‍රයාත්මක වෙන එදිලතී. දගෙන නකට නාමාරප ධර්මතක ක්‍රියාකාර්්‍යය ම විදගෙන යනවනවේ කෙනෙක් විදගෙන යනව නෙවෙයි හිටගෙන ඉන්නකට කෙනෙක් හිටගෙනන්නවනවේ නාමරප ධර්මතාදේ ක්‍රියාකාර න අසම් මහ සම්පජන්න. ආසම් මහ සම්පජ මම කියන සංකල්පේ දුරුවෙන විදියට නුව නූපද වගන්ට වන නාමරප ධර්මතාවේ දෙකක් හැටියට. වාඩි වෙලායින්න කතාභා කරනකොට හි වගේ මීරිය අවපාත්වනකොට අතපයි දිගයනකොට නවනකොට සෑම තැනකිදීම. කියව් නොකිව සෑමද අවස්ථාගම. නාමරූප ධර්මතා දෙක තමයි අද්දකින්. නාමරූප පරිච්චේෙන් ඥානේ එතකොටඒ දිට්ටි විසුද්ධියදී අන්නේ නාමුරූප ධර්මතා දෙක තමයි අපි අත්දකින දෙයක් හැටිට දේශනා කළේ. එක දිට්ටි විසුද්දියයි. ඊට පස්සේ දිිත්තිි විුද්ිය, නාමරූප ධර්මතාක හඳු ගත්තහම ට පසේ නනාමරූප ධර්මතාවයන්ගේ හේතු පල සම්බන්ධය. හේතු පළ සම්බන්ධය තේරුම් ගැනීම තමයි. ංකාවිතරණ විශුද්ිය දයන්නේ කට ික්්ි විශුද්ියයක් නැව හැබයි නම්රූප ධර්මතා දෙක පිබඳ අවබෝධයක් නැතිව අදදකින්නේ නැතුව. කංකාවිතරන විශුද්ිය ගඩ ැගෙන්න. නාම් රූප ධර්මතාවේදේක අදැක වෙන අතමයි නනාමරූප ධර්මතායගේ ස්කන්ධාතුවා තයගේ හේතු පල සම්බන්ධය. වටහග එක තමයි කංකාවිරණ විසුද්ධියක කියය නාමරූප ධර්මතාක අද කනක දිිත්තිි විශුද්ධියයයි ඉනාමරූපධර්මතා දෙකේ හේතු පල සම්බන්ධය හේතු පලවිදියට අවබෝධ කරගන්න එක තමයි සංකාවිතරණ විශුද්ධියදී සිද්දවන්. දැන් අදපි කතා කරන්නේ මගගා මග්ග ඥානදර්සන විසුද්ධිය ඒ මගගා මග ඥාන දර්ශන විසුද්ධියත් ඉතාමත්ම වැදගත්වෙන මග් මග ඥා දශසන විුද්ියක යනම්පූර්න එතන දර්ශන ඥාන සම්මාධිට්ටිය සත්ත්‍ය ඥානයට පත්වේ චවස්තාවඒ සත්‍ය ඥානය පස තමයි කෘති ඥානය පැමෙන් පිපාන දස වි ප්‍රිපදා පැවෙෙන්න්නේ මග මක් ඥා දසන විුද්දියී පසතන් ප්‍රිපදාා පැනවෙන්. ඊට පසෙ ප්‍රතිපදා අනුගමනය කිරීම පස තමයි ඥාන දස්සන විසුද්ධිය ඥාන දස්සන විසුද්දිය ෙවත් අලමරිය ඥානය රහතන් වහන්සේගේ අවබෝධය ගොඩ නැගන්නේ ඥාන දසන විුද්ධියදී. එතකොට අපි දැන් අදා අපි කපපට විග්‍රහ කරන්න තියෙන්නේ හැදිලිරනතිය මගා මග ඥාන දස්සන විශුද්ධිය මේ මග නොමග පිළිබඳව දන්නා නුවන. ඇත්තටම මාර්ගය අමාර්ගය ම නොම මිච්චාදිිට්ටි සම්මාධිට්ටි වෙන් වශයෙන් හොඳට අවබෝධ කරගෙන මාර්ගයට පත්වෙච්ච මාර්ගයට පත්වෙච්ච කෙන තමයි මේ ගා මග ඥානදස්න විුද්ිය, ගුඩනගාගත්ත කෙන තම රස්ටායි මාර්ගයට පැමිණි කෙන කියන එකයි මේ කිය මග මග ඥාදස විුද්ිය කියන ආර්ස්ටාය මාර්ගි පමිෙන වත් විදියගක ුවොත් ඇත්ත්‍රමයා සෝතාපන්න අරයෙන් වහන්සේ කියනෙ එකයි ඒමට මතමයි මග මග ඥා විශස විුද්දිය ත සමාදිිත්්‍යිය ගොඩනග චවස්තාව එම ඇත්තං දිත්ති සපන්න දසන ඥානයට පත්වේ අවස්තාව මගා මග ඥාන්දසන විසුද්දිය. ඇතින් අන්න ඒ අවස්ථාවද අපි තේරුම් ගැන්ටෝන මේ මග්ගා මග ඥානදසන විසුද්ධිය ගොඩ නැගෙන අවස්ථාව. ඉතින් අපි මේ අවස්ථාවද මේ මාර්ගය අමාර්ගය කියන එක පෙන්න්නන්න නම් අපට ඥානදර්සනයේ තමයි ප්‍රකාශ කරන්නති. ඥානදර්ශනය පෙන්න්නම් නැතුව අපට මාර්ගය අමාර්ග පෙන්න්නන්න බෑ. එතකොට යාට මේ දුක්කේ ඥානන් වෙන හැටි. සමුදේ ඥානය නිරෝධේ ඥානය මක්ගේ ඥානය මේ ආරිය දර්ශනය. යාගේ ජීවිතය තුළ ගොඩ නැගිච්ච විදිිය එයා ජීවිතයක අදකින විදිිය දේශනා කරන්නට ඕන. අන්න එක තමයි චතුරාර් සත්‍යය දර්සනය තමයි මගාමග ඥාන්දස නි සුද්දියද යායට ගොඩ නැගෙන්. එතකොට ඒ දර්ශන ඥානයට ඒ සම්මාධිට්්‍යියය තුළ ඒ සම්මාධිට්්‍යියය මේකයි මිච්චාදිිත්්්‍යිය මේකයි. සම්මාධිට්්‍යයෙන් යුක්ත මේක මාර්ගයයි මෙන්න මේකයි අමාර්ගේ ිචාධිත්‍යයෙන් යුක්ත ගොඩනැගෙන මාර්ගයේ. එතකොට මග නොමග පිළිබඳව පැහැදි ලිබව අදදකින ස්වභාවේ තමයි මේ මගා මග්‍යඥාන් දසන විසිුද්ධියදී සඳහන් වෙන්. එතුවට මග නොමග පෙන්න්න නම් දර්ශන ඥානය පෙන්නන්න වෙන දර්ශන ඥානය පෙන්න්න වෙන සයි සතුරෝහාරත් එක්කයි දිට්ට සුත මුත විඤ්ඥාත දැන් අර අපි නාම්රූප පරිච්චේද ඥානය අපි කියල තියෙන ං විවරණ විසුද්ධියක හේතු පලවසයෙන් පෙන්නලතින. ඒ ධර්ම දේශනා දෙක හපු කෙනෙකුට මේ කියන මට්ටම තේරෙන. හැබයි නාමුරූප ධර්මතා දෙක තෝරගන්න බැරි. කෙනාට ංකාවිසරණ විසුද්ධියයේ අපේ හේතු පලවිද දහම්බන්තාව තෝරගන්නත් බයි ඒදක ශ්‍රවණයෙන් නොකරපු කෙනාට මේ කියන තැන විශයණ. දැන් කියන්න අර මොකද ඥානයේ ඥානය එස වෙනම ටිකටක උඩට ඒස වෙනවා. එ ඇත්තැම් මේ දියුණු අවස්ථාවක්. දර්සන ඥානයට පත්ව අවස්තාව මක්ගේ මක්ග මක් ඥාන්දසමිශුද්ධයගෙන තියෙන. එතන පෙන්දනකොට අරස් දේශනා දෙක අහල එටෝන. ඉ දිත්තිවි විුද්ධේ සඳහන් නාමුරූ පරිචේත ඥානයත්. ට ංකාවිතන විුද්දයේ දශන නාමරප දෙක හේතු පල සම්බන්තාවයත් ඒ දේශනා දෙක අහපු කෙනාටයි මේ කියනක විසේවෙන් ඒ දෙක අහපු නැති කෙනාට මේ මග මගඥා දස නිුද්ිය තොරගන්න බෑ. එතුකොට දිට්ට සුත මුත වි්ඥාත කියන ධර්මතායක තමයි අපට මේ ඥාන දරසන ධාතාවය ඔප්පු කරන්න දෙේශනා කරන්න සිද්ධ වෙන්නේ. තැන් දිට්ට කියන ධර්මතාවයක ඇතු දැන් අහලා තියනවා. ඇ රූපයක් චක්කුවි ානච්ච දදු හම මෙතන ස්කන්ද වේදනා සංඥා සංකාරකන ධර්මතාටිකේ ඉදිලා නාම රූප ධර්මතාටිකේ යෙදිලා මෙතන දැකීම කියන ධර්මතාවේ.ද දකිනකොට ස්කන්ද තමයි එතිට වැෑ වෙලාතී. නාමරූප තමයි වැෑ වෙලාතිීන්. ධාතුුව තමයි වැෑ වෙලතිී. ඒ ඒ ෑ වෙලිස්ක ධාතුවා අතන ඉදිල නාමරූප ධහමතාටක කිය දිල තමයි දැකීම කියෙන ධර්මතාවේ අපි විග්‍රහ කලතියන ේතු පළගම්බන්ධයක් කියලතිීන්. ඒ දෙක වෙංකල්ලතේ තෝරර්ල දීලතිීන් ඒ තමයි අර පලින් දේශනා දෙක සඳහංවේ. එතකොට සබ්දයක් කැහෙන තැනත් සුත කියන තනත් කනස් සබ්්‍යා සෝත විඥාණය චදිරිර් චන විදින හද විදින හඳුන කල්පනා කර පස්ස මනසිකාරය කියන ධර්මතාටික හේතන නාම්රූප ධර්මතාටික තමයි සුත කියන අවස්ථාව ඉදිලතිය. මුත කියනකොට ගන්ඳසුවන්ද දැනීම රස දැනීම පහස දැනීම. ගනාසත් ගඳ සුවඳත් ගහන විඤ්ඥානය චෙදන න එතනගන්ධ සුවන්ද ඳීම විඳීම කිය එතන උපෙක්ෂ සහගත විඳීම. සු ගන්ධ සංඥා ගන්ධ සංචේතන නා ඉස්කන්දටික තමයි බෑවෙලා තියෙන ගඳ සමුද දැයින තැනෙන රස දැන්න දැන ගත්තහම දිවත් රසයත් ජව්හාවිං්ඥාණයත් යෙදිල තමයි එතන රසවිදීම රසහඳ සඥා රස සංචේතන ගඩ නැගල ස්කන්දටික ෑවෙලා රස දනීම කියනෙකුල් නැගෙන එතකොට පහස දැන තැන කයත් පහසත් කායවිඤ්ඥාණයත් යෙදිල තමයි පහස විදින හඳුන සංචේතන ගරු නැගින් මන සිකාර ගරු නැගේ. එතකොට තන නාම රූප ධර්මතාටික බෑවෙන තු මනසට අරුණ දැන ොටත් එතනත් ස්කඳදටගේවගේ මනදම්ම පටච් මනව ්්‍යාන මනසත් අරමුණත් මනවවිං්ඥානෙත් මනව සම්පස්සයෙන් අරමුණ විඳන හඳරුන ේ සංචේ කල්පනා කන්න බව. එතකොට එතනත් තින් නාම රූප ධර්මතාටික. එතකොට ඔන්නයි ධර්ම දිට්ට එතන විඥ්ඥාස්භාවේ දිට්ට සුත මුත විඤ්ඥාත. හතරකට චතරෝහාර. එතකොටඒ සතරෝහාරත් එක්ක මේ එක අවස්ථාවක දික්්ට සුත එක දෙක එක ටුපදිනවනෙවි. දික්ට, පද නෝදවෙලා තමයි සුත උපද සුත ඉපද ඇසීමගේ ඇසීම ඉප රුද් වෙලා තම ගඳසුහ දැන. ගද සුන්ද දැන ප නිරෝධවෙලා තමයි රස දැන්නවනන් දැනේ රස ඉප නතුර නෝධවෙලා තමයි පහස දයන. පහස පපද රෝධ වෙලා තමයි මනදම් පටච මනවි්‍යානගරුණනග. එතකොට ඇහැඇ දිිට්ට ඉපි දිිට සවභාවය එතනගොටනැකිච ස්කන්ද ඉපද නිරෝධ වෙලා තමයි ඒ දක්කදේ හඳුනාගැනීමට තර්මාවට යනකුටියය. එතකොට සබ්දයක්ක හෙන කොට ඒ සබ්ද ස්කන්ධ ඉපිද නිරෝධ වෙලා තමයි සබ්දය දැන ගනීම කියන ධර්මතායට කොඩනැගින් ගඳසුවඳත් හෙමයි ගඳ සුවන්ද දැන තැන ගන්ධ සඥාවතය ගුණ ගිච් ස්කඳධහතු ඉපිද නිරෝධ වෙලා තමයි ගන්ධයේ දැන ගැීම කියනකට තැ දැපි පචමක් මිනකොට පිච්චමලක් නාසලකට ලංකරහහා පිච්චමල් සුවද දෑ එතකට පිච්චමල් සුවන්ඳ කියලා ඔබට පිච්චමලක් මනසට මැවෙන්නේ. අර නාසේ හටගත්ත ගන්ධ සංඥාව පි නිරෝධ ඒස්කන් හතුවා අත නිපි සම්පූර් නාමරූප නිරෝධ වෙලා තමයි පිච්චමල කියන මනසි හඳ හඳුනගන්න. එතවට හඳුනගන්න කොට ඉම්බ පිච්චමල නෙවෙයි ඔබ හඳනාගන්න වෙන පචමලක් හඳුරගන්න. ඇහැට දකිනකොට දැපරූ පේනෙේ නසි හදුනගන්නකො හඳු ගන්න වෙනම රූපය හුනග. දකිනද හඳුරන්න බෑ. දකිනදේ දැනගන්නකොට ක දකින දේ දැනගන්න බෑ ඇතරම් දනගන්නකොට වෙනක් දැනගන්න. අහනදේ දැනගන්න බෑ අහනදේ දැනගන්න යනකොට වෙන එකක් දනගන්න ඇහුුණ වෙන එක. අන්න පට අන්න එක තමයි එක තියන වෙනස. ගධ සුවහොද දැනගන්නකොට ගන්ධ සංඥාවක් කාවේ අර ධහතුමේ රපෙන් ගොඩ නැගකිත්ත පිච්චමල ඉස්පරසින් මනනාසේ ඉස්පර්සිං නසින් දැන ගන්නකොටර ගන්ධ සංඥාවපු පිච්ච මලනවේ වෙන පිච්චමලකින් ඇතුේ මනුරපයක් මතකරුණනැගකිින් එතකොට ගන්ධය ස්ගන්ධ සඥාව දැනගන්නකොට වෙනම රූපයක් එතන හැඩ මනුරූපයක් කරු නැගෙන එතකොට ගඳ සුවද දැනගන්න බෑරි එතු ගඳ සුවද දැනගන්නකොට වෙන එකක් දැනගන. රස දැනගන්නකොටත් එහෙමේ රස සඥාව වෙන එකක් මනසිං එක හඳුර ගන්නකොට වෙනම එකක්. පහස වෙන එකක් ඉස්පරස වුණේ වෙන එකක් දැනගත්ති වෙන එක දැනබල දැන් අපි හිතු මේ වටාතක් අපට ඉස්පරස වෙනකොට මේ ධාතුරූපයක් ඉස්පර්ස වෙනවා මනසින් දැනගන්නකොට වටා අත්තත් දැන ගනි මේ අතදන්නෑ වට අත්තක් කියල වටාත් දන්නත්නය අත කියලා එතකොට ඒ ඉස්පරස වෙනකොට පොට්ටබ්බ සංඥාවක් කියෙනවා ඒක දැනගන්නකොට මනසින් වට අත්තත්ශ දැනගන්න එතකොට ස්පරසය වෙච්චක දැනගන්න බෑ ඉස්පර්ස වෙන්න වෙන එකත් දැන ගන්නකොට වෙන එකක් මෙන්න මෙතන මේ ඇ ස්කන්ධ ඉපත නිරෝධයි මනසින් දැනගන්නකොට මනව මේ වට අත්තත්වෙන් එතකොට මේ දකින රූපය අපට අයිදි නෑනෙ ඇහෙන සබ්දිය අපට අයිති නෑ අන්න බලන්න ඒකම්ම තේරෙනෝ අනාත්ම වභාව අපට එතකොට අපට අවිශය අපට දැන ගන්න ැබෑ යිතිනයැකින එක තේරෙනවාකම ගඳ සූහඳ දැනගන්නකොට ඒ නාසට දැන ගඳ සුවහන වේ හිතට දැනනි.යට කයම් දිවට රස දැයිනකොට කයට පහස දැනකොට ඒ දැනෙන අවස්ථාව වෙන මවස්ථාවක් ඒ දේවල් දිට්ට සුත මුත විඤ්ඥාත එෙ නෑ දකින රූප සබ්ද ගන්ධ රස ස්පර්ස පංචින්ද්‍රියන්ට ගැටෙනවස්ථාව එක අවස්ථාවක් ඒ අපට අයිති නෑ ඒ අපට විසේ නෑ ඒක අපට ප්‍රඥති පැනවෙන්නේ හැබැයි ඒත් දැනගන්නකොට මනසින් ඒ ඇහැට පෙවුණ ද නවී දැනගන්න කනට හක්ච නිවේද ද නව දන ගන්නන්නේ වෙනකක් දැන ගන්න නාසේර දැන දී නේ වෙනනික් ැන ගන්න දිීට ැන ද නවනිකක් දැන ගන්න පයිට දැ නව වනිකක් දැන කොහම මේ කොප්පු කරන්න දැන් අපි හිතමු. අවයට පපුොටුව අධහා බලනො එතකොට අපට පේණ වර්ණ සංඥාව නවත් මනසට දැනගන්නකොට චිත්තරූපයක් එතකොට වර්ණ සංඥාවක් අපට හමුවෙන්නෑ මනුවමෙන්. මනෝමයට හමුවෙනි මනූරූපයක් එතකොටට දැක්ක එකක් හඳුනාගත්්‍ය වෙන එකක් දැනගත්ත වෙන එකක් එතකොට සබ්දයක් තමයි ඇවිල්ල කරණ සංග පටලි වදින්නේ ක සෝතත් ප්‍රසාදයට ප්‍රසාදවත් වෙන්නේ. එතකොට ප්‍රසාදවත් වුණේ ශබ්දයක් මනසිින් දැනගත්තකකාක්ක එතකර ඇසු කක් දැනගත්ත වෙන එක අන්න බලන්න මෙතැනතියන වෙන සිතකත මේ රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ස කියනේව සම්පූර්ණ මේ අපට අයිති නැති ඒව ගැන අපට හිතන්නවත් බැරි. අනාත්ම ධර්මතා අවිශෂය ධර්මතාාවගේ ඒයි කිසිම අපට ඒවකිරරි අපි මනෝමෙන් හදාගත්ත ලෝක තමයි අන්තිමට අප ඉදලති. ූපේ සබ්ද ගන්දරස ස්පර්ස වෙලා තියෙන ඒවා සංඥා කරගෙන මනසිංහදා ගත්ත මනස්ගාත ලෝකයක තමයි අන්තිමට අපි හිර වෙලාති අන්න බලන්න මෙතන මේ පෝසේ එක මේ මෙතන ක්‍රියාවලිය මෙතන සිද්ධහන්තය මේ මෙතන සිදුවෙන සිද්ධිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබන්ටඋනතුකොට තමයි මෙතන මේ දිට්ටිය සුද්ධවෙන්නේ අදර්ශනය සුද්ද වෙන්න එ එකකොට පිරිසිුදුවෙන් ඇත් අපි හැමහොතකම දකින දේ තමයි හිතන් හිතන දේ තමයි දකිින්. ඇහෙන දේ තම ඇහුණ දේ තමයි දැනගත්ති දැනගත්ත දේ තමයිහිත් ඇහුණේ ගන්න සුවඳ දැනෙන දේ තමයි දැනගත්ත දැනගත්ත දේ තමයි දැනගන්න අන්න හමි පට ලැවිලති නායතන පටලවාගෙන එතකොට දකින දේ දැනගන්න බැහැකිෙන අපි දකින්න නොන් ඇහෙන දේ ැන ගන්න ෑැ කිය ලි ද ැන ගන්න වෙනමක්. ඇහෙද වෙන එකක් කිය ලිේ ඒදක කඩෙන් ඕනේ ගනසඥාව කඩෙන් නඕව. ැඩුවට පසේ තමයි මෙතන ක්‍රියාවලිය තේරුම් ගන්න පුලුවන් කමතියි. අන්නහෙමත්ති මේ ආයතන හායේ සිද්ධ වෙන මේ සිද්ධිය තමයි මේ පර්ේෂණය කරන්ට එහෙම පර්ේශණය කල තමයි කෙනෙ සත්්‍ය බෝධ කරන්න. මේ මෙතන මේ ආයතනහායේ පට ලැවිල්ල ලිහාගන්න. අන්න එහෙම නුවනෙන් විමසප කෙනෙක්මයි මේ පට ලැවිල ලිහාගන්න. ඒ ලිහාගෙන මේකින් විද. ඒනිසා මයි අන්නේ විදිට යෝනිසෝ මනසිකාරය දමි මේ සත්‍ය ගවි සත්‍යය අල්ලන්න සත්‍යය ගවේශනය කරන සත්‍ය ස්පර්ස කර ුත්සාහවත්වෙන්ටූ නන්න එතකොට තමයි සත්‍ය අවබෝධ වෙන්නගෙනෙකුට සත්‍ය අවබෝධකච්චගෙනෙ තමයි දුකින් මිදින් එහෙමනැතුව දුකින් මිදන්න බෑ. එතකොට දැන් අපි එතකොට ඇහැට රූ දැන නදේ මනසින් දැනගන්න බෑ කියෙක අපි ඔප්පු කරගන්නවා කරට ඇහ නදේ නෙවයි හිටන් දැනගන්න මෙෙනම ලෝක කට මනසි හද ඇහැට පේන දේ මනසිං හදාගන්නකොට මනසිං හදාගත්ත ලෝක අතීතෙන් අරමුණ වරගෙන අතීත සංඥාවලින් තමයි ලෝක මනසි හදාගන්න එතුකොට දැක්ක එකක් හදාගත්ත ලෝක වෙන එකක් ඇහුණ වෙන එකක් මනසිං හදාගත්ත ලෝකෙ වෙන එකක් දැන් ඔයි ලෝකය එකඒ කෙනට එකඒ එක විධයි දැන් අප හිතමු සබ්දයක් ඇහෙනෝ තුන් දෙෙනකුට එකම සද්ධිය හෙන්නේ නමුත් මනසිං ඒතුන් දෙෙන හදාගන්නේ මනුලෝක තුනක් ූප තුන හිතින් හදාගන්න එකම රූපය හිතේ හැද නනෑ අන්නේක දැන් අපි අපි හිතමු කෙනෙක් බල්ලෙක් බුරන සද්ධයක් කැහැ බල්ලෙ පුුරන සද්දේ දැන් එකම බල්ලගේ සබ්දෙ තුන් දෙනාට කනට වදින් එකම විදියට එකම සද්ධය කනට වඩින්නේ සමානෝ වදිනෝ කනටතු එකම සබ්දය වැදුනට පස්සේ ඔන්න තුන්දනා හදාගන ඉහිතින් බල්ලෙක් හදාගන්න දැ හු සබද දැන් හිත ඇඳු බල්ලි දැන්ගේඒ මනසේ ඇදිච්ච බල්ලා ගැනයි ලියන්න කියනවා කෙනෙක් කියන දැන් එයා එ කෙනෙ කියයි මට මනසට පේන්නේ සුදු පාට බල්ලික් දැන් අනිත් එක් නනාට ම සුදු පාට බල්ලෙක් නෙවේ හදෙනන්නේ යායට කලු පාට බල්ලික් තව අනිත් එකෙන දුම්රු පාට බල්ලෙක් වවෙන්න බළුව. සමහ කලාටඒ බල්ල ඉන්න රියව ෙනස්වෙන්න පුළන්ගේ හැමකිෙනාට එතකොට දැන් බලන්න එකම සබ්ද තුන් දෙනාට කනට වැදුනේ යාල හිතින් හදාගත්ත එක එක විදිී බල්ලුය ගුලු මනසිං හදාගත මනුරූපය වෙනස් වුුණා මනුරූපය වෙනස් වුනෙ කොහොමද ඒ සබ්දට යාල අතීතා වර්ජනයෙන් දුන්න දත්තය තුන් දෙෙනට තුම් විදිකට තමයි වර්ජනාව තුන් දෙෙන තුම් විදික තයි තු තම තමගේ මතකින් අතුරෙන් ගත්තදේ දාගත ොරතුරුවන් වුවල් ම ගරනගට. අන්න එතකොට දැන් අර කෑගහපු බල්ල වෙන බල්ලික් මනසිං හදාගත්ත වෙන බල්ලි න් දෙ නට තුන් විදිකට කිය එතකොට බලන්න මනසිං හදාගත්ත ලෝකය අර සබ්දට අයිති නෑ මනසින් හදාගත්ත මනෝරූපය අර සබ්දට කොහොත් කොහෙත්ම හම්බන්ධයක් හැබැයි සබ්දය ඇහුන් නැත්තං ඒ මනසේ මේ එහෙම බල්ලෙක් ගොඩ නැගෙන් ත්නෑ හැබැයි ඒ ඇහහිෙන සබ්දේය නවේ වෙනස් එකක් ගොඩනගන්නේ මනසේන්නතකොට බලන්න එතන වෙනසත්ති නතිකොට දකින්නන්නේ එකක් ඉතින් හදාගත්ත ලෝක වෙන. ැහ සබ්දයක් මනසිං හදාගත්ත දේවල් වෙන එක. කෙනා කෙනටත් වෙනස් වෙන. ගණසුව දැවුණ රස පහසත් දේ වගේ. එතකොට මනසිං හදාගත්ත ලෝකය අර රූපෙට සබ්දට ගන්දට රසේට අයිති නැති බව තේරුම් ගන්න ඕන මනෝමෙන් හදාගත්ත චිත්තේන නීති ලෝකෝ මනසිං හදාගත්ත මනෝ ලෝකයක් කියන එක තේරුම් ගන්ටන්. චිත්තේෙන නීති ලෝකෝ. ඒ මනසිං හදාගත්ත ලෝකයේ එලියට පනවන්න බැහැ කියනක තේරුම් ගන්ට. පණන්නබ මොල් නසිං හදාගත්ක වෙන එකක් එලියෙන් හ එලියෙන් ආපු රූප සබ්ද ගන්දරා සඥා වෙනඒවා එතකොට අන්න එහෙමයි වෙනස අපි ඒවිදිට පරර්ේෂණයක් මෙතන යෙදෙන්ටෝන අයතන හා පර්ෂයයක් යදෙන්ටන අ්‍යකර මයි පහැදිලිව වටහගන්න පුලුවන්කම තියෙනෙ. දැන්ඔයි මනෝ මේේ තැන හැදිච්ච දැන දැන් මාර්ගය මාර්ගය තමයි පෙන් අන්න ඕන. මනෝමෙන් තැන හදා ගත්ත තැන දැන් බලන්න මනෝමෙන් හදාගත්ත තැන තියෙන ස්කන්ද නෙවෙයි උපාදානස්කන්ද තියෙනෙ. දැන් අර බල්ල ෑගහපු තැනකොට නැගුණේ කණ ටහහිතච තැන ස්කන්ද ඉපදිලා නිරුද්දධ එතන පානස්කන්ද නෙව. ඒ මනසිං ඇහි සබ්දි අල්ලගෙන මන සද්ද සඥාවට විතර්ක කරලා මනසිං හදාගත්ත ප්‍රපංචයක් බල්ලෙක් හදාගතන් එතන උපායරූපයක් තියෙන්නේ උපායරූපයක්ත් එක්ව ගෙදිච්ච වේදනාව. එතන රූප උපාදාානයයි පදාය රපයව උපාදාානය. ඒ උපාදාය රූපයත්ක තියන ේදනා වේදනා උපාදාානය. ඒ උපාදාය රූප අත් එක තියන ධම්ම සංඥාව සංඥා උපානය ඒ උපාය රූපයත් එක තියන ධර්ම තංචේතනාව සංකර ුපාදානයි. ඒ උපාදාය රූපයත් එක්ක දැ බල්ලෙක් කියල දැනගන්න විඤ්ඥානය දැන ගැනීම සබභහම විඥා උපානය. ොට තන ෙදල යෙ දැ ල්ල නසට මෙවිච්ච ැන හමුවවෙච්ච යැන යෙදනු ස්කන්ද උපාදානස්කන්දයි දැන්ඔන්න පංචුපාදාන ස්කන්දාා දුක්කා යි මනසට දැනගන්න හැම දෙනම ගොඩ නැගන්නේ පංචුපාදාන ස්කන්දියල් දැම් පුටුව කියලා දැනගන්න මේේස කිය ැනගන්නු අම කිය ැන ගන්න. හසපො රහද වල් දරුවල් යන හ ි දල් ැු ැළු. මුදර බදු හාමුරුව ඔක්කෝ ැනගන්න මද දනගන්න ැන හැම ැනම දිල දේීම නොද මනෝ මේ මට උපාදානස්කන්ද උපානස්කන්ද තම ඔතන දිලතෙන් එතකොට ඒ උපාදානස්කන්ද පහම දුකයිකෙටයෙන් ගත්තු සංකෙත්තේන පංචුපාදානක් කන්දා දුක්කා එතන දල තියෙන මනදම පටච්ච මනෝවිින්යාාර මට්ටමේ මනෝ ලෝකයේ දැම් පංචුපාදංස්කන්ති ජලතිය නිස්කන්දැන් මනස තමන්ගේ මනස තමන්ගේ පැත්තට හිත නමලා තමන්ගේ මනෝරූපේයට දැන් හිත තියලා මනසේ මෙැවැෙන තැනට දැන් සිහි පවත්වල තමයි පංචුපාස්කන්ය දකිනිි ද. බාහිර එන්නෙවෙයි. මනෝ මේ මට්ට මේ. එතකොට දැන් මෙතන නිස්කන්ද පහ ඉපිද නිරුද්ද වෙන එිපද නිරද්ධ වෙන. ඒ ස්කන්ද පහ ඉ පිද නිරෝධය දැක්කයි කියල නිවන් දකි නනෑ ඔයි ස් මනසට පේන ස්කන්ද පහ නිත්‍යයි. ඕතන ඉස්කන්ද පහ දුකයි. ඔ ස්කන්ද පහ අනනාත්මයි ඕ ස්කන්ද පහ න නිරෝද පදච න නිරෝද ෝද දක ද නේ ඕක අනිචේ දුක්ක අනාත්මයි කියල බැලුවත් දුදක ද න. ඔ ඕතන ඕත ස්කන්ද පහ නැති එහම නිරෝධ කරන්න බැහ. ස්කන්ඳපහ නිරෝධ කරන නිරෝධ වෙන විදික්තියෙන. අන්නේඒක තමයි දැනගන්ටුවන්. ඔතන දැම් බල ඔයි ඔතන මනසත්තා අනිච්චේ දැ ක සාමානය ලෝක උගණන ක්‍රමේ තමයි. ඔයි මනස අනිත්‍යයි. ඔයි මනසට පේන චිත්තරූපය එමත්ත ධම්මා අරම්මණය අනිත්‍යයි. මන විං්ඥානය අනිච්්‍යයයි ඔයි මනව සම්පසේ අනිත්‍යයයි. ඔයි මනුව සම්පස්සයෙන් හටගත්ත චිතිවිලි විඳීම. දම්ම ධර්ම ආර්මුණ විඳීම අනිච්්‍යයි. පස ෝද වනකට යි සංඥා රෝධ වෙනන සංඥා නිච්චයි දම සංඥා නිච්චයි ොතන ධර්ම සංජයතන අනිච්චයි. ොතන හටගත්ත මනව විං්ඥානය අනිච්චයි. දුකයි යදනිච්චන් තන් දුක්ක එන්සත් දුකයි. ඒ අනිච්චන දුකනයක මේ මාගගේ කියලා ගත යුතුද නෑ අනනාත්මයි. ඔන්න ඉදිත්සන වි පස්සන අයදන්න සාමාන ලෝක. ඉන ත්නන් හට ගත් තැන ද රෝදයි. ඒ ට ගත් ත ස්කන් දැ තන පුටුව කියල දැනගන්න ස්කන්ද පහ ඉප රද්යි එත පුටුව කියල දෙෙසේ කල ැනගත් හම එතන ව ස්කන්ද පහක් යන අ ඉපද නිරුද්දයි යන්නන්නේ විද ි නිරෝද ඉප නිරෝදයික ලන. ඔහෝම බලල ඔය ඕතන දුකින් මිදන්න බෑ. ඔහම බල්ල දුකින් මිදන්න බෑ තන. ඔත්තන දුකින් ම මිදන්න නම් ඔතන බලන විදියක් තියෙනු. බලන ක්‍රමයක් තියනු. න්නේ කරමේ තමයි දැනගන්ට ඕනේ ත ොහම එඒ දැක්මට ඔබ මනසිකාර කරයි ඔබ මෙනෙහි කරයි ඒ මනසිකාරයට ඔබේ සිත සමාධිගතවෙයි ඒ නීවර්ණ සංසිදයි විදර්ශනාවත් වැඩයි විදර්ශනා නිකාන්ති ගොඩනැගයි විදර්ශනා මේ වශයෙන් කෙලෙස් බොහෝ සංසිදීමට පත්වෙයි. ඒක වෙනවා ඒ නෑ කියන්නේ අප හැබැයි දර්සන ඥානය ගොඩ නැගින් නෑ කියන අප ිය හැබැයි එහම නසිකාරය ගොඩිනැගේ මනසිකාරය දී ඒක උපනිස්සේ ධර්මයක් වෙන දර්ශන ඥාටය එක හරි එක උපනිස්සේ ධර්මයක් වසයෙන් පූර්ුව ප්‍රතිබදාවක් වසයෙන් එහෙම උපකාරයක් ඒ දර්ශන ඥානයට තියෙනවා හැබයි එහෙම මනසිකාරය වැරදි කියන්න බෑ මනසිකාරය දර්සන ඥානය නෙවේ ඒ සම්මර්සනණ ඥානය අවශ්‍යයක හොදයි වැරදි කියන එක නෙවෙයි ඒ විදියටම බල මේක දර්ශන ඥානය කොඩනගන්න බැහැ කිය එකයි මේ කියන්න ඇබයි මනසිකාරය වැරදි කියන එකත් නෙවේ කියන්නේ ඒ විදිට බල මේක නිවිදන්න බැක බල ක්‍රමයක් ඒ විදියට බල පුහුණු වෙලා කෙලෙස් ධර්මයයට කරගන්නත් පුළුවන් හැබයි එහෙම බලලා එහෙම බල මෙතනයා දැනගන්න ක්‍රමයක් තිනම කොට සිව් ඥානයක් සතර ඥාන යාතු ගොඩ නැගැනවෝ දැම් මකද යා අනිත්‍ය වශයෙන් දුක්වසයෙන් අනාත්ම වසෙන් උපද විරෝධයී කියල බැලුවත්. එයාට එයා බලන්නේ මවි්ඥාන මායාවට හු වෙලයි බලන්නේ. අන්න ඒක මේ මායාමෙන් අතමිදෙන්ට ොන්. එයාට මිරුගේ වතුර තියෙනවයි කියලා යා හිතාගෙන නිතාම. එයා හිතාගෙන එන්න මිරුගේ තම වතුර තියෙනේ වතුර අනිත්‍යයි. මිරුංගේ වතුර අනිත්‍යයි මිරුදේ වතුර දුකයි, මිරුගේ වතුර අනාත්මයි. මරු තු පපදව න පදන ැතිව ඉපදිදෙන න්න හෙමසි කාරයත්තම ඒත න අන්න එතකොට ඒතකොට ඒ ඒදි එතන යදිච්ච ධර්මතා තිල අනිත්‍ය බැලුවත් අර මිරුංගු වතුර අනිත්‍යය කියල මිහහිකන්න වගේ මනිසිකාරයත්තම ඒ කොරන්නේ. එතකොට අපි බලන්න ඕනේ මිරුංගී වතුර නැති බවයි අපි අවබෝධ කරන්නටන් අන්නේ වගේ තමයි ඔොත්ත නොවයි දැනගන්න දේ දැනගත්ත දේ මිරුගුව බමාාවබවඔබ දකි නොව. න්න එතකොට දැකින කොට ඔබට ඉස්කධ ධාතු ආයතන සියල්ලම ඔතන තිබුණාට ඒ එතෙන්ති මැවෙනඒවා මිසක් අවස්ථාවට පටිච්ච සමුපන්නවා මැවෙනවා මිසක් එතන තිබිල පේනවා නෙවෙයි අන්න එහෙම අාව බෝධයකට පත්වනොත් තමයි ඔතන සුම්නතා දරසනය ගොඩ නැගෙන් එතකොට ඔබට අනිත්‍යයි කියලා ඒක දැක්කොත් ඔබ මොහකද අනිත්‍ය බලන්නේ ඔබ අනිත්‍ය බලන්න දෙයක් ඔබට හමුවවෙෙන්න දුකයි අනාත්මය කියලා බලන්න දෙයක් හමුුවෙන් නැති බවට යනු. නි්සත්වෝ නි ජීවෝ සුඥෝ කියන දරසනය හම්බුව නොත්තොතනින්. ඔබට ඔබ මං මොහොක අනිත්්‍ය බලන්නේ. ඔබට මිරුගේ මිරුංගගේ වර නැහැේල ඔබ දක්කොත් ඔබ මිරුගගේ වතුරා අනිත්‍ය බලන්නවද. මිරුගේ වතුරෝල අනිත්‍ය බලන්නලා මිරුගගේ වතුරෝට ඇත්ත කරගන්න වෙනවා. ඇත්තකරගෙන ඔබ අනිත්‍ය බලන්න ගියොත් ඔබ මුලාවක් ඔබ නැති දේක අනිත බල. ඒ නිසා අන්නේ වගේ ඔතැන යෙදිල ධර්මතාවයක්ත්තියන ඔය ස්කන්ධ ධාතු ආයතන මනතාමටිච මනොවි්ඥාල මට්ට මේ ගර නැගිච්චෝ ස්කන්ද යේදි ලව ොතන දැනගැනීම ගොර නැගුණේ දැනගනීමත් එක තිය නිස්කන්ද පංචුපාද නස්කන්දය දැන් රු ලෝසුව කියන්න දැනගැනීමට පත්වනොත් එමනත්තන අ බල්ලෙක් ි සබ්දයක් හුණ ඒ සබ්දේට විතාර්කරල ඔබ මනසිං බල්ලෙක්ක ලබ දැන ගන්නවා ඒ දැනගත්ත අවස්ථාවදිඔපට මනසට බල්ලෙක් පේන ූපමටමගින්තතිෙන චිත රූපමට්ටමක් චිතරපමටම පදා රූපත්ති ගුණගේ ිස්කන්න්න තුළ බල්ලෙක් නැති බව ඔබ දැක්කොත් යි බල්ලෙක් මනසට හම්බෙනයක මිරුගිය වතුර පේනව හා සමානයි මිරුංගුවේ වතුරද නැත ඔයි මනසට පේන තැනවතන බල්ලෙක්ද නැත නතක කිය නැති කිය අන්තියනෙවේ නැත කියලා පැනවීමක් නෙවේ එතන කරන්නේ එතන වචනයෙන් කියන්න බැහැ නැතුව නැත කියල කියන එක වචනය කියනෝ මිසක්ඒ නැත කියන අන්තයෙන් කියනවන වෙයි අන්තය කියන්නේ මනසේ පැනවීමක්. මිරුගේ වතුර තියෙනව කියන්න පුළුවන්ද. බෑ එහෙනම් වතුර නැත කියන්නත් බෑ. නැතැකිවොත් කලින් වතුර තිබිල තියෙන එෙම නැත්තම් නැති බව ඇති බවට වෙන. නැති බව ඇති වෙනවා. නැතිබව ඇතිවෙනම නැත්ත කින් වතුර තියල තියෙනවා නැත්තන් නැත කියන එක කියන්නේ ඇත කියනකට සාපේක්ෂයි. එකොට නැත කියන්න බැහැ නැතකිවොත් ඇත කියන දේඒ තුළ තියෙනවගේ එකයි නැත කියනව නිසාම් මිරුගේ වතුරනය හැබැයි නැත කියන්නේ වතුර තියෙන වගේ නර්තිය නෙවේ එතකොට අන්නේ වගේ මනසිර හරි සියුම් නුවනක් හරි සියුම් තැනක් මෙතන එතන තෝරගත්තුන් මේ ගැටේ ලිහෙනවා මේ ප්‍රශ්නය ලිහිල යනව සම්පූර්ණය මේ දර්ශනයට නිහෙන් නිවෙන මගා මග ඥාන දර්ශනය කියන්නේ බොම සියුම් තැ හොම සියුම් ැන ග මග ඥා දශනය කියන්නේ ඊට පටිපදා ඥාන දසන විුද්ිය ඊට පස්ස ගොඩනැගන්නේ ඊට පසේ ඥාන දසන විශුද්ධිය කියන තැන අලමරිය ඥානය කියන තැන අත්තිශය ගහම් බීරයි අතිසේ සියුම් තැනක් අපේ විස්සරහදි විග්‍රහ කරනවා දැන් අපි මෙතන්දිත් මේ දේශනා කරන මේ මගා මග ඥාන දක්සන විශුද්ධිය. එතකොට මෙතන්දි සිත ඔබ දකින්නේ දැන් බල්ලෙක් මනසට පේනවා ඒ පේන ැන මනසට පේන තැන. ඇතරම ඔබොදට හොය බලන්න ඔයි මනසට පේන තැනවතන බල්ලෙක්නේ නැත කියන්නේ නැති බව තියෙනවා කියනන්නේෙ වෙයි ඔය මනසට පේන හිතන බල්ලෙක්කඔබට අරමුණ වනාට ඒ අරමුණේ ඔබ දැනගත්තදේ දැනගැනීම වැරද දැගැනීම බොරුවක් බය ඔබ තේරුම්ගන්ටන් ොන හිනයක් උබ දකින්නෙයි ඔය හීනයක් දකින්නේ ඔය මයාාවත් දකින්නේ ඔය මිරහුවත් දකිින් බොරුවත් දකින්න. අන්න ඒ අත්දැකීම ඔබ බ්ලැබුවොත්. ඔබ පංචුපාදානස්කන්දය ඔබට බොරුවක් වෙන බොරුවක් වෙනවා කියල කියන්නේ අර විඤ්ඥාන මායාාව තුළ මැවිච්ච දෙයක් බවට යබ දකින්නේ. එතකොට ඔබ සම්පූර්ණයක අනාත්ම ස්වභාවයකට යවති වෙන්නේ අන්න එතකොට පංචුපාස්කන්දේ පිරිසින්ද දැක්ව වෙන එතකොට මෙතන මේ මැවිච්ච ස්වභාවය ඔබ දක්කොත් අර ිරගුවක් ැටි දක්කොත් මෙතන මැවිච්ච දේතන ඇති දෙයක් නැති බව බොරුවක් බව නිසත්වෝ නිජ්ජීවෝ සුංඥෝ කියන දරසනය ඔබ ඒ පංචුපාස්කන්දය තුළ දකිනෝ. අන්නේ එහම දැක්කහමේ මනසට පේන තැන ස්කන්ද යේදිල ගොඩිනැගෙන ලෝකය වි්ඥාණ මායාාවේ සිහිනයක් බව. මායාවක් බව බොරුව බෝබාද දකිනවා. අන්නේ අත්දැකීමට ඒ ඥානයට ඒ අවදියට ඒ සිහියට ඒ නුවනට ඒ ප්‍රඥාවට ඒ විද්‍යාවට ඒ අත්දැකීමට ඒ දැනීමට අන්න ත නද්දකිනකොට ඔබට තන්හා කරන්න දෙයක් ඉතුරුුවවෙන්නේ නෑ තන්හාඒ දැක්මට තන්හාව දුරු වෙලා යනු ඇත්ත ප්‍රෙකටඋනහම තන්හාව දුරුුවෙනවා ආලෝකේනකොට අඳුර ගියාාවගේ ආලෝකයේ ආවහම අදුර යනු. ඒ වගේ මේ මෙතන ඇත්ත දැක්ක හම තන්හාව දුරු කරනවා නෙවෙේ තන්හාම නැති වෙනවා. දැක්මට දුරුවෙන ආලෝකයේ ආවහම අඳුරට යන්න කියන්න ඕන්නේ. අඳුර යවන්න ඔන්නේ අඳදුුර යනවා. අන්නේ වගේ ඇත්ත මෙතන නුවනින් පිරිසිඳ දැක්කහම විඤ්‍යානය ප්‍රඥාාවෙන් පිරිසිඳ දැක්කහම දැක්මට බැඳන්න තැනක් හමු වෙන්නේ නෑ. අන්න එතකොට අල්ලන තැනක් හමු වෙන්නේ යන දුරු වෙනවා තන්හකයෝ නිබ්ානන් තන්හාව නැතිවීමම අන්න නිරෝධේ සාත්‍ය නොසුන්නතාව නිරෝදේ ස්තන්හා දුරුණාකය නිරෝදය සාත්තුනාකල් නිරෝධය සාත්තුනේ ඇත්ත ඇති සැටියෙන් දැක්ක නිසයි. අන්න එතකොට එයාට පේනෝ මෙ දුක කියන්නේ කාන්ති ආරය සත්්‍යයක් මේක සමුදය ආරය සත්‍යයක් නිරෝධේ ආරි සත්‍යයක් මාර්ග ආර්ය සත්‍යයක් කියන මේ සිව් නුවන සත්‍ය ඥානය යාතු ගොඩනැෙන ඥා දර්සය ගොනැගෙන එක දක්මට. අන්නේ දැක්මට ගොඩනගෙන ඥාන දර්සනය අන්න එක තමයි සත්‍ය ඥානය කියල කියන්නේ දුක කියන්නේ ඒ කාන්ති ආරි සත්‍යය. දුක සමුදේ ආරි සත්‍යයක් ඒ කාන්ති සමුද විරෝධ ආරි සත්‍යය මාර්ග යායර සත්‍යය මෙතන මන් දකින්න ප්‍රමාද වුණොත් විඤ්ඥාන මයාාව හඳනගන්න දැකගන්න විං්ාන ප්‍රඥාවෙන් දැගන්න මන් ප්‍රමාද වුණොත්. මෙත නතකොට මේ අතාාර්ථය මට මේ දුක වැහෙනවා දුකේ ඇත්තපේ නැතුවේ යනවා අන්න එතකොට දුක ප්‍රඥාව පිරිසේ දකි නෑයා අන්න එතකොට මේ දුකයි සමුදේතෙන්ට තහාාව අඳුර තියෙන්නේ අවිද්‍යාව තිනතකොට තන්හාාවින් බැද නොයකට අර කලා මැදිරිය පහන් දැල්ලට පදාගත්ත වගේ මේ දුකයා පදාගන්න අන්න එතකොට නිරෝධය ඇත්වෙනවා මාර්ගය නැතිවෙන දුකයි සමුදය දෙක එකතු වෙන ඒ ඇත්ත දකිනකොට දුකයි සමුදයයිවෙෙන් වෙලා නිරෝධදේ සාාතල මාර්ගිව මාර්ගෙට මෙන්න මේ දිේයට මග නොමග ඔය ඥාන දර්සනයට මාර්ය ඇත්ත දකිනකොට මෙතන මාර්ගය ඇත්ත නොගදීකොට අමාර්ගයයි. මග නොමග කියන එක ප්‍රායෝගිකව මේ අධ්‍යැකීම තුළින් තම මනසේ ආරම්මණයත් තුලින් මනසේ ගොරනැගෙන දේ තුළින් මග නොමග කියන එක දෙක පැහැදිලිව තමා තුළින් අන්න දකින. ආන එතකොට තමයි පින්වත්න්නේ මේ මාර්ගය අමාර් සත්ත්‍ය ඥානයට පත්වනව සම්මාධිට්ටිට පත්වෙන. එතකොට අන්න එකෙන පටිච්ච සමුපාදය දකිනො එතන. පටි සවපාදය තමා තුළර සත්‍ය ඥානයට පත්වෙනකොට දිට්ටි සම්පන්නේය කෙනකොට වි්ඥාන මායාවතන අද්දකිනකොට හැබැයි අදැක්ක හම අනිච්ි දුක්ා නාත්මය කියලනවේ අදදකින්නේය. එතන නිච්්‍ය ඇසුකයි යාත්මය අනිච්චය දුක යනාත්මය උදේවය දකිනවත් නෙවෙේ ඒව ඥාන දර්සනයේ විදර්ශනා ධූරය වෙනමයි ඥාන විදර්සන දුරය ඔොතෙන්ට එෙන්න්න පූර්ුවය ප්‍රතිපදාවකසින් උපකාරවුණ බව සත්‍යයි ඒ ඒ සත්‍ය ඥානයට අවති වෙනකොට එයා තුළ විඤ්ඥාණ මායාව බොරුව අ්බවය අදදකින්නේ. විඤ්ඥානය මායාවක් බය ඔබ අදදකින්නේ. අන්නේ අත්දැකීමටයි ඔබේ දුකාව බෝධ වෙන් ා වි්ඥානය කිය යම දැනගැනීම දැනගැනීම බොරුුව අබ අදකිනකොට දැන ැනීමත් එක දෙන නිස්කන්ද බරුවෙනවා ස්කන්ද නිරෝධේයට යන ඇත්තන අවබෝධය තුකාව සමුදේ ප්‍රහාාණය නිරෝධය සත්‍යයන මාර්ගී වැඩෙන. චතුරාරය සත්ත්‍යය දරසය කොඩඩැගෙනු ඊට පස්සේ තමයි චතුරාර්ය සත්‍යය දරසනය ආවහම දැන් එයාට ඒක සීයට සිෂක් පසක්වෙලා නෑ. සත්‍යබෝධයට සම්පූර්ණ වෙලා නෑ දැන් දිට්ටියය ගැඩිලතියනවා. මග නොමග සක්ක දෂ්ට දුරු වෙලාද. එතකොට දිට්්‍යිය කැඩිල දැන් එතකොටයට සක්ක දතිියය ැඩිල ැන් මෙතන ධර්මතාවට මෙහම දකිනකොට මෙහම වෙන මෙහෙම දක්කොත් මෙහෙම වෙනවා මේ මෙතන විඥාය පිරිස දැක්ක හා මෙතනම්ූර් සතුරස දර්සන ගොන්න කිල සත් ධර්මයට නො මේ ඇත්ත දැකගන්න බැරිගුණොත් මේ ආයනිු සෝමාසිකාරය මේ අධර්මයකට නැගෙන. එතකොට මෙ මේ විදි යෝනිසෝමන සිකාරයු මානසිකාරි දැමට හොඳදට පේනවා ඒවගේ සම්මාධි්්‍ය මචා ිත්්‍යිය පේවා. අන් එතකොට මේ අත්්‍යය දකින්න නම් මම් ොකක්ද කරන්නටූ. එහෙනම් මේ දුක පිරිසිද දකිින් නෝන දිගින් දිගට. දුක පිරිසි දකළමේ සමුදේකට ප්‍රහන වන නිරෝදේසාත්තන මගව හ කෙලින්ික ර්ගගේ වඩනවා කියල මොකද කරන්න තියනෙ. දුක පිරිසිඳ දකෙන් උත්සාහාවත්වෙන් ටෝර. එහනම් මෙතන විඥාන මායාව කුතුල ම පංචස්කන් මන මට මන වි්‍යාාවට ගොනගැීම වි්ාාව ැනගැෙනීම ොරුවක් හටේ දරට ල ටෝ. අන්න අත් දකින්න දකි එක තවදුරටත් මේකම ප්‍රතියක්ෂ වෙලා අන්නේඒ එක තමයි ඒෙම දකින්න උත්සාහධරනයක තමයි දන්යා සමත විපස්සනා තුළින් මේ අඇත්‍ය දකිින් උත්සහ පත්වෙන අන්න දකිනකොට අන්න මාර්ගය ප්‍රතිපදාව කියන්නේ එහෙම පැනවෙන්නේ. ඒ ප්‍රතිපදා පැනගොනකොට මෙ යාට සකෘත ඥානය කොතක් ඥානයට පත්වෙන වන්න එතකොට ඥාන දස්සන විශුද්ධය වන ඇත්තං අලමරය ඥානය කියනක ගොඩ ගේල. ඒ මයි රහතන් වහන්සේ ඔන්න තව ස්සරහා කරුණු දෙකත් අපි පැහැදිලි කරා කෙටියෙන් දැන් මෙතන්ද මාර්ග අමාර්ගේ පිළිබඳවයි අප එතන විග්‍රහ කර ඉසරහටි ඥානි පටිපදා ඥාන්දර්සන විශුද්ධිය සහ ඥාන දසන විුද්ධිය සහ ළමරිය ඥාන ඉසරහ අප පැහැදිලි කරනවා මේ මෙතන අපි දර්සන ඥානේ දිට්ටිම්පන්න භාවේ තමයි අප මේ මගා මග්‍ය ඥාන්දර්ශනද අපි පැහැදිලි කරන්න එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතනට ආවත්යම් කිසි කෙනෙක් ක් දිිති විචිච්ා සීලබත පරාමාමස දුරු වෙලා යනවා එයාට මාර්ගය අමාර්ග පිළිබඳ පහැදිලිය අබෝධයක් ඇතිවෙනවා ආන්න ඒ කෙනා පින්වත්න මේ ධරම් වාර්ගයට පැමිණි කෙනෙක් බවට පත්ව වෙනවා ුජුගත සසිදිට්ටි ධර්මයාගේ දෘෂ්ටිය රසිජු වෙනවා ඇතෙන්දී මෙත් මේ අවස්ථාවධටිටිය රජු බවට පත්ව වෙනවා. ඒවගේම සැකසංකා දුරු වෙලා යනවා මේ ධර්මයට පැමිණි කෙනෙක් බවට පත්වෙනවා ආන ඒකෙන ඥාන දරසනයට අදධ වෙන. අන්න ඒ විදියට පින්වත්නි මේ ධර්ම මාර්ගය ඔයදියට ඥාන දර්සනයට පත්වෙන් ොන මග නොමගහම අවබෝධ කර ගැනීමටයි වැද ගත්වෙන්. එතකොටට බලන්න ඔය තත්ත්වය මනසේ ගොඩනගා ගන්න ගත්තාම ඥාන දර්ශනයට අවධ වුණහාම. එතන එතකොට විද්‍යාවතියෙන්නේ. ඒක තමයි චක්කුම් උදපාදි. ඥානන් උදපාදි, විද්‍යා උදපාදි, යාලෝක උදපාද. එතකොට යායට යංකිින්චි සමුදයේ දම්මං සබ්න්තන් නිරෝධම්මන් කියන එක පයක් සයිතකොට යාට ප්‍රත්තියක් සයි ඒ ඒ අයිදන් අත් කතාම් බිම්බන් අයිදම් පරගතංග මේ ම කරපය එකත් මේ ත පන් තමන් කරපය එකෙන දෙයක්කත් බාහිරකරපු දෙයකත් මේ විස්කන්ඳාතුවා ඇනකය මේ හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුද්ජති මේ හේතු සමුදේ වන්න වන්න මෙහෙමයි මේ හේතු නිසා මේකගොඩ නැගෙන්න්නේ හතු නිරද්ද වෙනකොටම විද්‍යා්‍රය විඥා පිරිස දකිනකොට මේ නිරෝධයන නිරෝධද වෙන විඤ්‍යාන පිරිසසි දකිනම ප්‍රමාධද වෙනකොට මේ ගොඩන එක මෙ මේක හේතු පළ සම්පන්ධ අවි්‍යාපච්්‍යය සංකාර අවිජ්‍යා නිරෝධ සංකාන රෝධ වෙන මේ හේතු පල දහම. ඉමස්මින් සතිී දං හෝත ඉමස්මින් අසතේ දන්න හෝතයි මස්ස උපාදායදන් උපාජ මස් නිරෝධයිදන් නිරෝජති මේ මේ ඇති කල්ලි මේ වෙන අවිද්‍යා ඇතිකල්ලි සංස්කාරව වෙන මේ ගොඩි නගෙර. අවිද්‍යා ඇති කල්ල මේක නිරෝධ ගොඩිනගන්න විජ්‍යාප නකොටේ උපදින අවිජ්‍යා රෝධ වෙනකොට මේ නිරෝධ වෙනවාය කියෙන දහම තමාතුළ ගොට මේ තමයි ධම්ම චක්කු කියලග. දම්ම චක්කු. අන්න දහම් ඇස තමයි ඔබ මතු කරගන්න වොන මේ බුද්ධසාාසනය තුළ. ඒවගේමඒ හේතු පල දහමයා තුළ මතුවෙන. අන්න මේ මෙන්න මේ අවබෝධය මේ අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකට දානය කරේ. බුද්දෝසෝ භගවා බහෝධය දහම්මන් දේශේති. මේ සත්‍යය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යය අවබෝධවීම පිණිස තමයි ලෝකයාට ධර්මය දේශනා කරේ.

ධන්තෝසෝ භගවා ධමතාය ධම්මන්සේ මේ සත්‍යාබෝධයෙන් දමනය වුණු බුදුරජාණන් වහන්සේ ධමනයවීම සදහා තමයි ලෝකයා දේශ ධර්මදේශන, සන්තෝසෝ භගවා සමතාය ධම්මන්දේසිෙන්. මේ සත්‍යාබෝධයෙන් බුදුරජාන් වහන්සේ සාන්ත ස්වභාාවයට පත්වුණ රාග දෝස මහුව සංසිදවගත් ලෝකයාට සාන්ත ස්වභාවයට පත්වීම උපසාන්ත භාවයට පත්වීීම පිසමයි ලෝකයට ධර්ම දේශනා කර. මේ සත්‍යාබෝධයෙන් තමයි එකනෙ සසර දුක නිමා කරගන්නේ. ෙන් සසරින් එතර වෙන්ඩ මේ විදිට ඇත්ත දකලා. අන්නේ තින් ඕෝසෝ භගවා තරණය දම්මන් සසල කතරින් එතරවුණු මේ සත්‍යාවබෝධ කල්ල සස්සර දුකින් එතරුණු බුදුරජාණන් වහන්සේ සසර දුකින් එතරවීම් පිණිසේ ධර්ම දේශනාගර මේ සත්‍ය දැකීමෙන් තමයිෙනෙක් පහනක් නිවිලෑනවගේ නිවිල ෑන. ආන්නේ වගේ පරිණ බූතෝ සූ භගවා පරිණ බ්ාය දම්මන්දේශේද. මේ පිරුණුවම්පා වදාල බුදුරජාන් වහන්සේ මේ සත්‍යබෝධයට පත් වෙලා පිරිුණුවම්පෑම සඳහා තමයි දෙවි මිනිෂුන්ට ධර්ම දේශනා කළේ. එතවට කොහොමද මේ සත්‍යබෝධ කරලා කෙනෙක් පිරිණිවෙන්න. මෙතන මේ සත්‍යබෝධයට පත්වුණ හාම මෙ මෙතන ඇත්ත දැක්කහම විං්‍යානමාාව දක් හ වි ්‍යා ෝධය සකකා රුදධයි. කොටයාගේ මනසේ මොනදේ දැනගත්තත්යයාගේ ජවිං්ඥානයෙන් ඒ මොනදේ දැනීම් දැනගත්තේ දැනගැනීම බොරුවක් වුණො සිහිනයක් වුුණොත් එයාට ඒක ඉච්සරහට ඒ පවත්වන්න බෑ බලගැන්වෙන්නේ නෑ ආරෝපනයක් නෑ ආරෝපන ස්වභාවයක් නැතිවෙලා යනු අන්න ප්‍රඥති කිරීමක් නැති වෙලා යනු සත්ව පුද්ජල සංකල්පේ බිඳ වැටිෙනෝ මය මගේ මගේ ආත්මය කියන සංකල්පය බිඳ වැටිනු ඒඒ ඒ ආත්ම සංකල්පය නැති වෙලායනු ේතු ත්තිේ හසුන් ර මයි ගටනග න ත තිසේය ගැඹබරුයි. මක වටහගන්න බොහෝදනාට අපහසුවයි නමුත් ඔබ ඕොදට යෝනි සෝ නනිසි කාරය ද නන්ත කොට මේ ක වටහග ආබෝධ කරන්න පුළුවන් ඔබේ ෝනිසෝ මන කාරයමයි බ තන මේ හ මතුරගන්න ඔබට දව කරන්නේ වෙන කිසි මතියනෙක් නෙවෙවයි. තමන්ට. ධර්මය අවබෝධ කරන්න තමන්ට උපකාර වෙන එකමදේ තමයි යෝනිසෝ මනසිකාරය. නුවනෙන් මේ ධරමය නුවනින් විමසීම තරන් වෙන එකද දහමක් බුදු වැසටත් පේණි නෑ කියලබොත් අතාගතයන් වහස දේශනා කර. එතකොට බලන්න මේ විඥාන ස්වභාව තන ඇත් දැක් හම බොරු අබ අවබෝධ න හම ඥ්‍යානය මැවන එක මැබෙනවා එක එක නවත්තන්න බෑ විඥානයේ මැවෙන එක නවත්තන්න උත්සහකරත් දරන ඕනෙවෙයි ඒ මැවෙන දේ තුළ මැවෙන දේ නැති බයි අපි තේරුම්ගනි ලුවන එක විඤ්‍යානයේ ප්‍රඥාව පිරිසදාකිනවාගේ කියන්නේ විඤ්ඥානයේ මැවැෙන එක නැති කරන්න හදන විඥා නැතිරන්න උත්සාහග නොවේ හෙමක නොත් අප දමවබෝධ කරන්න බෑර පිහිටායි ඉඳලත් උත්සහ කරන්න පිහිටායින්න උත්සහගන්නත් න වීරක ඕග තරණ සූතය සඳහන් වන විදියට මෙතන උත්සහ කරන්නත් නැතුව පිහිටහිට න්නත් නැතුව ඒගේ තරණය කරවෙන අන්නතකොට මෙතන විඥානයේ නැති කරන්නවත් මැවැෙනදේ නැති කරන්නවත් පවත්වන්නවත් උත්සාහගන්න ඕොනවේ විඤ්ඥානයේ මැවැෙන එක මැවෙනෝ එක ස්වභාවයක්ඒ විඤ්ානය ස්වභාවේ ඒ විඥානය මවල පෙන්නන දේ ඒ පෙන්න්න නදේ බොරුවක් ඒ පෙන්න දේතන නැති බවයි අපි නුවනින් තේරුම්ගත් අ මිරුංගුවයේ වතුර නැති බව තේරුම් අරගෙන ම ිරුගගේ වතුර බව නැ බව තේරුම් ගත් හ වතුර පේන එක නැතුවයන්නේ නෑ වතුර පේනවා ැයි තුර පේනක නතරවෙන්න යි අවබෝධ කර කළ මේ අවබෝධ කරහමතු වතුර මිරුගගේ වතුර පේන. අවබෝධ කල නැවුණ මත් ිරුගේ වතුතර පේනවා වතුර පේ දිගට පේන හැබැයි අවබෝධ කරහම වතුර පේුණුට වර නැති බව නුවනින් දන්නු. අවබෝධ නොකරහම වතුර පේනවා ඒ වතුර ඇති බවට රැවටෙනවා. අන්න වතුර ඇති බවට රැවටීම අවිද්‍යාවයි. වතුර පේනෝට වතුර නැති බව අවබෝධ කර ගැනීම. අ එතන ප්‍රඥාවයි අන්නේ විදියට පිරිසිඳ දැකීම අන්නේ විදියට යි මිරුන්ගේ වතුර වගේ තමයි මයාව විංඥානේ මාවල පෙන්න දේ මවල පෙන දේතන ැති බව අපිනුවින් තේරුම් ගැටුව අන්නෙම තේරුම් ගත්තා පහිටන්න ඇතු උත්සාහ කරන්න න්න දෝගේ තරය වෙන මෝගේ තරණය කරන්න පුළුවන්වෙනින්නම පග විඤඥානය ප්‍රඥාය පිසිඳ දකරයි අන්න එතකොටයවබෝධයට පත්වුණ හාම අභිජ්‍යා රෝධී සංකා නිරෝධයටය විඤඥානය අප තිටිත වෙන විඤඥානය පණවන්න බෑ නුපාද නිරෝදේයට නො හිට මුොකද විඥාය බලගන් වෙන්න ්්‍යාන මායාව රැවටනුොත් පමණයි අ හඳුනගත්තහ මාරය පලාය නො වගේ මාය හඳුනගන්න නැතිතා කල් මාරයා එක එක දේවල් පෙන්නවිින් ක්‍රවට්ටන. උඹ මාර්ය නේද කියලලා මාර්ය හඳු ගත්තගම් මාරය පැනලයන එතුකට අන්නේ වගේ තමයි මේ හිට මේ විඤ්ඥානය ඇත්ත දැක්කොත් මේ මැවිල්ල හඳුනගත්ත දැක ගත්තොත් යාට දිගට මවන්න බලය ගොඩ නැගන්නේ ආරපනශක්තිය නැති වෙන. මැවිල්ල නැතර වෙනෝ. අප තිට්ටිත වෙන බනාම්රූ බැසගන්න ඇතකොට ආතන සංකල් පිබිඳ වැටිනෝ. පසවේදනතන්න අවපාධනකරම ජා ජරාමර්ණතරම නිරෝධයටයල්. අන්නේ විදිරි පටි සෞපාදේම නිරෝධයන ඇත්ත දැක්කාහම. හැබයි රැවටනොත් මුළු පටි සෞපාදීම ගොඩ නැගෙන. තිං ඔන්නඔයි විදිහයට පින්වත්න්නේ එතකොට මේ ඇත්ත දැක්කොත් මෙන්න මෙහෙම වෙනවා. මනසිකා මේ යඕනිසෝ මනසිකාරය මේකයි ඇත්ත දැක්කොත් මේ විදිට ග නිරෝධටයනුව ඇත්ත නොදැක්කොත් මේක ගොරනැගෙනවා මේ ඇත්ත දැක්කොත් මේ මාර්ගය මේකයි ඇත්ත නොදැකීම මේ අමාර්ගයයි මග නොමග තමා තුලින් තමන් ප්‍රත්්‍යක්ෂයෝ දැනගන්න අන්නන්නේ එක තමයි දිට්ටි සම්පන්න බව කියන් දර්සන ඥානයකයන් අවබෝධීගලකයන් අන්නේ අවබෝධයට පත්වීමෙන් තමයි මගා මග ඥාන දර්සන ගොරනැගේ මගා මග ඥාන දශනය සුවිශේෂී සන්ධස්ථානයක් ඒක ආය බහමිය ආරය බොහමිය තමයි මගා මග ඥාන් දර්සනය ප්‍රත්ජන බහමේ අභි බවාගහිල්ල ආය බොහමීට පත්වෙච් අවස්ථාවත් තමයි මග මග ඥාණ දර්සන විුද්ධිය ඊට පස තමයිට පත්්‍ය ඥානයට පත්වන් හම ඊට පසෙ තමයිට කෘත්්‍ර ඥානයේ ප්‍රතිපදාව පැනවෙන්නේ ආන ඊට පස තමයි කෘතක් ඥාන ඥා දසන විසුද්ධිය අල මර ඥානි ගොඩනගෙන් ඉතිං අපේ ඥාන දෙක සරහට විග්‍රහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා එතට මේ මගා මග්‍ය ඥාන දර්සන විසුද්ධිය තමයි ඔය විදියට අපි මේක විග්‍රහ කරගන්න උත්සාහයක් දැරුව ඉතිං අපි දන්න ඔබට මේක පැටහිෙනවද අවබෝධ වෙනෝද කිය ඔබ මේ මධ්‍යස්තව හිතල බලන්න ඔබ නුවන මිෙහි කරල බලන්න මේ මෙහෙම ධර්මතාවයක් මෙතන තිීනවෝද නැද්ද කියන ඔො නොුවන මසල ඔබ තේරුම්ගන් උත්සාහවත් වෙන් ඉතින් සීල විසුද්ධියයට පත් වෙලා ය ශීල විුද්ියෙන් චිත විුද්ියයට චිත්ත විුද්ියෙන් දිිටි විසුද්ධිය දිට්ටි විුද්ධියෙන් කා විත ුද්දිය ංකා විසර විුද්ධයෙන් යානදසන මග මග ඥාන් දසන විුද්ධී පත්වෙන. ඊට පස්සේ ඉතිරි ඥාන ධර්මත්තාදෙකත් ගුරනැගුණට පස්සේ සත් පියවරකින් නිර්වාණ ධර්මයට පත්වෙන කාරය ඔයි සප්්‍ර විසුද්ධිය සඳහන් වෙන. තින් මේ පින්වත් හැම දෙනාට මේ ගෞතම බුදු සසුනේම. මග්ගා මග්්‍ය ඥාන දස්සන විසුද්ධිය හඳුනාගෙන දර්සන ඥානයට පත්වෙලා සම්බුද්ධ ශාසනයේ පිහිට ලබන්න මේ හැම දෙෙනට මේ අනුසාාසනාව මහෝපකාරීවේවා කෙලපි ආශුරුවාද කරමින් ප්‍රා.